අලුත් ලෝකය හරිමදේ හරියට හරිමදේ හරියට කොච්චර වයසට ගියත් තරුණ පෙනුම රැකගන්න පුළුවන් වත්පිළිවෙත් මෙන්න. ශාරීරික වයස එක වුණත් බාහිරින් පෙනෙන වයස වෙනස් වෙන්න නම් හේතු කාරණා ගොඩාක් තිබෙනවා. ඒ කාරණාවලින් මොකක් හරි වැරදුනොත් ඔබේ සැබෑ පෙනුම පෙනෙන්නට ගන්නවා. අපි කාටවත් වයස ගෙවෙන එක නවත්තන්න බෑ. නමුත් එහි වේගය අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අකාලේ වයසට යන එක නවත්තන්න පුළුවන්. වයසින් මූකුරා යද්දී ලස්සන රූපයක් වගේම හොඳ සෞඛ්‍යයට පළවෙනිම පියවර තමයි නිසි විදියට ආහාර ගැනීම. ආහාර කියන්නේ ශරීරයේ ප්‍රාථමික තැනුම් ඒකකය. ශරීරයේ නිසි ලෙස වැඩ කිරීමට නම් අවශ්‍ය පෝෂණය සපයන්න ඕනේ. නිසි ලෙස නඩත්තු කිරීමක් නොකරද්දී, තෙල් නොදා ඉද්දී, ඉන්ධන නොසපයද්දී ඕනෑම මැෂුමක් වේලාසෙන්ම කැඩෙනවා, මලබැඳෙනවා, දුර්වර්ණ වෙනවා. මේ වගේ ශරීරයත් අකාලයේ වියපත් වෙනවා. සම රැලි වැටෙනවා. රෝගවලට ඔබ ගොදුරු වෙනවා. ශරීරයේ වෙනස් වෙද්දී ආහාර ගැනීම වෙනස් කරන පිළිවෙල අපි කුඩා කාලේ වගේ නෙවෙයි. විසි ගණන් පනිද්දී ශරීරයේ වැඩ කරන හැටි වෙනස් වෙනවා. ආහාර ජීර්ණයේ ඇති කාර්යක්ෂම බව අඩු වෙනවා. ඉස්සර කන ප්‍රමාණයෙන් භාගයක් කෑවත් බර දෙගුණයක් වැඩි වෙනවා. ඒ ශරීරයේ පරිවෘතීය ක්‍රියා මන්දගාමී වෙන නිසා. කාර්යබහුලකමත් එක්ක ඔබ පෝෂණින් අඩු කෘත්‍රිම ආහාරවලට හුරු වෙලා නැත්නම් ආහාර වේල් අතහැර දමනවා. මෙවැනි දේ නිසා සීග්‍රේන් ඔබේ වයස්ගත වීම සිදු වෙ හැකියි. එම නිසා අලුත් ලෝකයේ විදිහට අපි තීරණය කළා ඔබට කියා දීමට අකාලේ වයස්ගත නොවීමට ඔබ ආහාරයේ කළ යුතු වෙනස්කම් පිළිබඳව. වතුර ආහාරයක් නම් නෙවෙයි. කවුද කියන්නේ වතුර ශරීරයට වඩාත්ම වැදගත් ආහාර වෙනවා කියලා? ඔබ විසි ගණන් පහු කරද්දී තමා වඩා හොඳ ජලය පානය කිරීම අවශ්‍ය වෙන්නේ. වැඩි වශයෙන් ජලය පානය කිරීම ඔබේ තරුණ බව රැක ගැනීමට ඉවහල් වෙනවා. අපේ ශරීරයේ වැඩි කොටසකම අඩංගු වෙලා තිබෙන්නේ ජලයයි. දේහ සෛලවලට ඇති තරම් ජලය නොලැබෙද්දී ශරීරයේ ඇති විෂ සහ අපවිත්‍ර ද්‍රව්‍ය නිසි ලෙස ශරීරයෙන් බැහැර වෙන්නේ නැහැ. ඔබ ඉක්මනින් වෙහෙසට ලක් කරන්නට විචලනයේ සමත්. ඒ වගේමයි ඔබට වතුර තිබහ දැනෙද්දී මොළය ඒ බඩගිනි ලෙස වරදව වටහා ගන්නවා. එම නිසා වැඩි ආහාර ප්‍රමාණයක් නොදැනීම ගිලදමින්න පුළුවන්. හැම විටම ජලය පානය කර ශරීරයේ විචලනයෙන් ආරක්ෂා කිරීම තමයි වයසට යාම අඩු කරන ආහාර වට්ටෝරුවේ පළවෙනි සහ ඉතාම වැදගත්ම කොටස. විටමින් සී බහුල ඇඹුල් පළතුරු මේවා ශරීරයේ වයසට යවන ඔක්සිකරණ ක්‍රියාවලිය නවත්වන්න ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර වශයෙන් සැලකෙනවා. විටමින් සී සහ ඊ සෛලවලට වෙන හානි අවම කරනවා. බ්ලූබෙරි, දොඩම්, දෙහි, ලෙමන්, නාරං වගේ දේවල් වැඩි වැඩියෙන් ඔබේ ආහාරට එක් කරන්න කාලයයි මේ. දීර්ඝායුෂ වළඳන ජපාන වැසියන්ගේ ආහාරයේ ඇති ප්‍රධානතම අංගයක් තමා මේ පළතුරු විශේෂයන් කියන්නේ. ඔබත් ඔබේ තරුණ බව සහ නිරෝගීකම රකින්න නම් මේවා හැම වෙලෙටම එක් කරන්න. කෙඳි තන්තුමේ ආහාර වර්ග, එළවලු වර්ග, කුරුට සහිත ධාන්‍ය වර්ග, පළතුරු වගේ දේවල් ආහාර ජීර්ණ පද්ධතියේ විධිමත් ලෙස පවත්වන්න උපකාරී වෙනවා. ආහාර ජීර්ණ පද්ධතියේ විධිමත් වීම ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉතාම වැදගත්. කෙඳි හෙවත් තන්තු බහුල ආහාර රුධිරයේ සීනි මට්ටම අවම කරනවා. ඒ මගින් අධික තරබාරුව අවම කරනවා. ඒ වගේම ග්ලූකෝස් අවම වීම ඔබේ සමේ තරුණ බව රැකීමට ගොඩාක් ලොකු හේතුවක් වෙනවා. ඔබේ රුධිරයේ ඇති සීනි ප්‍රෝටීන් අණු සමග එකතු වෙලා අලුත්ම සංයෝගයක් නිපදවනවා. මේ ඒජස් මගින් ශරීරයේ විශේෂයෙන්ම සමේ සෛලවලට පහර දීලා හානි කරනවා. මේ අතරින් සමේ තද බව සහ ඇදෙන සුළු බව රකින කොලජන් විශේෂයි. කොලජන් අණු එකවරක් විනාශ වුණාම නැවත ප්‍රතිස්ථාපනය කිරීම ඉතා අසීරුයි. ඒ කියන්නේ සීනි මගින් නැවත හදන්න බැරි හානියක් සමට කරනවා. හැමදාම තරුණ බව රැකගන්න නම් තන්තු බහුල ආහාර ඔබේ ආහාරයට යොදා ගැනීම අත්‍යවශ්‍යයි. සැමන් සහ ඔමේගා 3 බහුල ආහාර. සැමන්, මැකරල් සහ සාඩින් වගේ ඔමේගා 3 බහුල මාළු වර්ග කියන්නේ වයස්ගත වීම පාලනය වෙන්න ඔබේ ආහාරයට වැඩියෙන් එකතු කරගත යුතු ආහාර වර්ගයක්. සතියකට 3 වතාවක් ආහාරයට ගැනීම වෛද්‍යවරු විසින් යෝජනා කරනවා. ඔමේගා 3 මේද අම්ලය හදවතේ සුවය සඳහා වගේම සමේ කොලජන් ආරක්ෂා කර ඇදෙන සුළු බව රැකදෙනවා.
ඒ අතරේ රැලි වගේ වයස්ගත වීමේ ලක්ෂණ එක සටන් කරනවා. ඒ නිසා ඔබේ සෞඛ්‍යයට වගේම සුන්දර රුවටත් මේ මේද අම්ල අඩංගු මාළු ආහාරයට ගැනීම ඔබ විසින් සිදු කළ යුතුයි. යෝගට්, යෝගට් වල ආහාර ජීර්ණයට හිතකර බැක්ටීරියා වන ප්‍රෝබයෝටික්ස් යහමින් අඩංගු වේ. ඒ ආහාර ජීර්ණ පද්ධතිය සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. ඒ වගේම වයස සමග එන අස්ථිවල හානිය වළක්වන්න යහමින් කැල්සියම් අඩංගුයි. යෝගට් සමග විටමින් D ලබා දෙද්දී ආහාරවල පෝෂක ශරීරයට උරා ගැනීම පහසු කරවනවා. ඒ වගේම සම රකින්න අවශ්‍ය ප්‍රෝටීන් යෝගට් වල අඩංගුයි. ප්‍රෝටීන් කියන්නේ අපේ සෛලවල ප්‍රාථමික තැනුම් ඒකක වලින් එකක්. ඇට වර්ග, කජු, රට කජු වගේ ඇට වර්ග වල ඔමේගා 3 මේද අම්ල, අසංතෘප්ත මේද, තන්තු, ප්‍රෝටීන් වැනි දේ බහුලව අඩංගු වෙනවා. ඔමේගා 3 අම්ලය සමේ නීරෝගීකම සහ තරුණකම රැකගන්න උදව් වෙන ප්‍රතිඔක්සිකාරක වලින් අනුනයි. ඒ වගේම ප්‍රෝටීන් සමේ සෛලවල වයසට යාම පාලනය කරනවා. ඇට වර්ග හදවතටත් හිතකරයි. ඒ නිසා ඇට වර්ග ආහාරයට එකතු කිරීම තරුණකම හැමදාම රැකගන්න ලොකු උදව්වක් වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ දිනපතාම නරඹන්න, පහලින් අලුත් ලෝකයා පිව සබ්ස්ක්‍රයිබ් කරන්න. දවස සුභ වේවා. ඔබට ජය වේවා.